අපි බලමු මොකදද මේ මෙත්තානුස්සතිය කියලා කියන්නේ කියලා. අපි දැන්නව දැන් අපි චතුරාරක්කා වඩනකොට බුද්ධානුස්සති, මෙත්තාච අසුභහන් මරනාානුස්සති. ඉතිමා චතුරාරක්කා බික්කු භාවවෙය සීල හෙන මංහනවා මොකද මේ බුදු හාමුදුරුව පෙන්නල දෙන මෙත්තා නුස්සතිය. මොකද මේ මෛත්‍රිය කියලා කියන. ඒක ඉතීරුම් ගැඩුවෝ. දැන් අපි දහම් පාසල හමනක්ත්තං ස්කෝඩේ අපීගන ගන්නවා මෙන්න මෙහෙම මෛත්‍රී භාවනාව කියල එකක්. මොකත් දෙක කියන්න මම නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා. සුවපත් වෙත්වා. ඊඩ පස්සෙ දුකින් මිදෙත්වා. මම නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සූපත් වෙත්වවා දුකින් විිදත්වා. ඊ පස මාමෙන්ම මාගේ ආදමවපියෝ ගුරුවරුම් ඊඩ පස්සේ ඊට පස්සේ ඊඩ පස්සේ අන්තීමට සාත්තූරු. දැ අපි තේරුම් ගණ්ඩෝ න එහිෙනම් මේකෙද අපිට තේරෙනවා මේකත් මෛත්‍රීයක් තමයි. හැබැයි මේක සම මෙතක් නෙමින්. සම මෛත්‍රයක් නෙමින් සමනෑ එහෙනම්ඒ මොකක්ද විසමයි. එකන තේන නිෙවිදදි හිට කිව්වොත් පඩි පෙලක් තියෙනවා. මේ පඩිපෙලේ උඩම ඉන්නේ කවුද මම. ඉඩ පස්සේ මගේ පවුලේ අය මගේ ඥාතිී මගේ ගුරුවරු මගේ රටේ අය අන්න එහෙම පඩිපෙලේ ක්‍රමානකූල වන්තීම පඩියේ, මගේ සතුරෝධ ඕකයි තේරුම් ගඩුව. ඒේක නිසා, අපි දකින විදිහ තමයි මේක නෙමෙයි අපේ බුදුහාමුදුරුවෝ කියන මෛත්‍රී. බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ මමත්වය නැති කරන එක. අස්මිමානය නැතිකරන එක. මේ අස්මිමානය මේ මං්‍යතාවෙන් මිදී නිදහස් වෙන ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්න ලදන්න. ඒේක නිසා ඒ මෛත්‍රිය හොඳයි නමුත් ඒ අර බුදුහාමුදුරුව පෙන්නල දෙන අරිය මෛත්‍රය නන්නේෙමි. එකයි තේරුම් ගන්නු. එක විසම මෛත්‍රිය. එයි බුදුහාමුදුරුව කියන්නේ සම මෙත පතුරවන්ඩ කියලා. උදාහරණයකුත් තියෙනවා. අම්ම කෙනෙක් අර තමාගේ දරුවන්ට එක හා සමානව කෑම කනවෙලාවට එක හා සමානව ඒ දරුවක්කෝටම බෙදලා දෙනවා. අන්න ඒ විදිහයට සම මෙ තක් පතුරුවන්ඩ කියලයි බුදු හාමුදුරුවෝ පෙන්නල ද. එකනි අපිටියක් තේරුම් ගණ්ඩ ඕන මොකදද මේ මෛත්‍රිය කියන්න කියල. දැම්මං මෙහෙම අහනවා. මොකදද මේ ආදරය කියල කියන්න. අපි කාටහරි ආදරය කරනවා කියනිකි තේරුව මොකක්ද. මේ ඇත් ආදරය කරන ඇති අපි කාටහර ආදරේ න අම් මට තාත්කර ස්වාමයටට දරුවට බිරිඳට මේ ආදී වස්සෙන් මොකද්දමී අපි ආදරය කරනවා කියලා කියන්න. ඒ යිතීරුම් ගන්න මොකදදම මේ ආදරේ අපි කොයි විලාවට ද අපි ආදරයේ නැති කරගන්න ආදරී තවදුරටත් නැති වෙන්නේ කොයි විලාට. එක තීරුම් ගැන්න. ආදරය වෛරයක් බවට පත්තින්නේ කොයි වෙලාවට. එක සපිතේරුම් ගැන මොකද මේ ආදරය කියන්නේ කියල මේ අශ්ශුත්තවත්පුතක් ජනයා මේ ධර්මයක් නොදන්න පුද්ගලයා මේ ආදරයේ කියලා මොකද කරන්නේ ඔහු රාගීන් බැඳන්නවා. ඇයියි බැඳන් මාගේ කැමැත්ත පරිදි පවත්වන්ඩ නවත්වන්ඩ පුළුවන් කියලා නිච්ච කරගන්න. මාගේ පාලනය යටතේ තියාගණ්ඩ උත්සහ කරනවා. මාගේ වසගේ යටතේ තියාගන්්ඩ වෙනවා. මාගේ කැමැත්ත පරිදි? මට අවශ්‍ය පරිදි තියාගණ්ඩ උත්සහ කරනවා. මොනයම් හෝ දෙයක්. අන්නේකයි ඔහු දකින ආදරේ. ගේ කැමැත්ත පරිදි පවත්වන්ඩ නවත්වන්ඩ පුළුවන්න මාගේ පාලන යට තේතියාගණන්ඩ පුළුවන්න මාගේ කැමැත්ත පරිදි දිගින්දිකට පවත්ව වාගෙන යන්ඩ පුළුවන්නන් ආදරි හැබැයි ලෝකසවභාවයක් තියනවා සබ්බේ මේ පියෙහි මනාපෙහි නානාභාගූ විනාභා. අපි මේ ප්‍රියයි මනාපයි කිය අල්ලගන්න බැඳින මගේ කරගන්න උපාදාානය කරගන්න. සියල්ලුදේවල්වලට මොකදවෙන්න. මේ ලෝක ස්වභාවයක් තියෙනවා නානාභා වූ විනාභ. වෙනස් වෙනවා විනාසස්ස්භභාවයට පත්වෙනවා. එ කියන්නේ තවදුරටත් මාගේ කැමැත්ත පරිදි පවත්වන්ඩ නවත්වන්ඩ බැරි වෙනවා. මගේ පාලනේ ගිලිහිනවා. මගේ වසගේ, එහම් තවදුරටත් මාගේ කැමැත්ත පරිදි පවත්වඩ නවත්වඩ බැරිවෙන කොට මොකදවන් දුක ඇතිවෙනවා දුක ඇතිවෙනවා තරහාාව ඇති වෙනවා වෛරයේ ඇති වෙනවා ක්‍රෝධය ඇති වෙනවා ඊර්සියාව ඇති වෙනවා එකයි තීරුම් ගැන්්ඩු එක නිසා මේ අස්සුතවත් පෘථක් ජනය රාගේයම් බැඳෙනවා මගේ කරගන්නවා අල්ලගන්නවා උපාධානය කරගන්නවා නිච්ච කරගන්නවා මාගේ කැමැත්ත පරිදි පවත්වන්ඩ නවත්වන්ඩ පුළුවන් කියලා උපාධානය කරගන්න එහෙම කරගෙන සුකයක් විඳනු හැබැයි ලොක ධර්මතාවේ තමයි නිච්ච කරගත්තු දේවල් අනිච්ච වෙනවාමයි දදුරටත් මාගේ කැමැත්ත පරිදි පවත්වන්ට නවත්වඩ බැරිවෙනවා. අන්නේ දාට අර සුකයේ දුකක් බවට පත්වෙනවා එතකොට අර ආදරය නැතිවෙන. දුකට පත්ව. තරහාවක් ඇතිකර ගන්නවා වෛරයක්ඇති කර ගන්නවා කපණ්ඩ කොටන්ඩ මරන්ඩ හදනව ඇයි. මාගේ කැමැත්ත පරිදි පවත්වා ගණ්ඩ බැරන්ස. ඒ තේරුම් ගන්න අද මේ සමාජි මිනිස්සු තරුණය ළමයි? ආදරය කරන ආදරීම් බැඳිනවා. සම්බන්ධයක් ඇති කරගන්නවා අන්ද විදිහට ව රාගෙන් දවේශයෙන් මෝහිම් බැඳිනවා. ඇයිඒ බැඳන් මාගේ කැමැත්ත පරිදි පවත්වන්ඩ නවත්වන්න. උත්සහ කරන්නම මාගේ කැමැත්ත පරිදි පවත්වන්නට නවත්වන්න. හැබැයි එක කරන්න පුළුවන් දෙයක් න නෙමි යෙක් එහෙම කරන්න උත්සහ කරයිද ඔහු දුකට පත්වෙනවා මයි. ඉනිි තේරුම් ගණ්ඩුවන බුදුහාමුදුරුව පෙන්න ල දෙන්නේ. අපි මේ සමාජයේ කියන ආදරයට වඩා එහාගිය ගැඹුරු ආදරයා. අපි තේරුන්ගණ්ඩෝඕන මම යමෙකුට ආදෙරෙයි නම් ඇත්තට මාදෙරෙයි නම්. ඒ පුද්ගලයාාව මාගේ කැමැත්ත පරිදි පවත්වන්ඩ නවත්වන්ඩ හදන එක නෙමෙයි මම කරන්ටු. මං මොකද කරන්ට ඕනි. ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාගේ උපරිම පත්වට පත්වෙන්ඩ උදව් කරන්ට ඕනා ඒ පුද්ගලයාය පුද්ගයාගේ උපරිම තත්වයට පත්වෙන්ට උදව් කරනවා වගේම මම එහෙම කරලා සතුටුවෙන්ටෝ. උපෙක්කා සහගත සිතකින් එක කරන්නට ඕ. ලාභ බලාපොරොත්තුවෙන් නැතුව. ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නැතුව. ආ පසු දෙයක් බලාපොරොත්තුවා නැතිව. අන්න එහෙමනං අපිට හැමදාම සතුටිින් ඉන්ට පුළුවන්. එකයි තේරුම් ගන්නවා. එක නිසා මේ බුදුහාමුදුරුව පෙන්නලා දෙන්නේ මෛත්‍රීය කියලා අපට මේ ලෝකයේ අපිට ඇතිකරගඩ පුළුවන් සැබෑම ආදරය. එකයි තේරුම්ගන්න. බුදුහාමුදුරුව අපට පෙන්නල දෙන්නේ සැබෑ ආදරය. අපි තේරුම් ගන්ඩ න ම යමෙකුට ආදරය කරනවා කියනෙකි තේරුම සැබැහැ ආදරේනං, මාගේ කැමැත්ත පරිදි පවත්වන්ඩ නවත්වන්න මාගේ පාලනය යටතේ තියාගණ්ඩ මගේ වසගේ යටතේ තියාගණ්ඩ කටයුතු කරන එක නෙමෙයි. ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාගේ උපරිමතත්ත්වයට පත්වෙන්ඩ උදව්කරණ එක. උපෙක්කා සහගත සිතකි. අෙමන. පුද්ගලට පුුවන් හැමදාම සතුටේ. ඇයි අපේක්ෂා නෑ ආපහෝ බලාපොරොත් වෙන දෙයක් ඒකයි තේරුම් ගන්නවා ඒ නිසා මං අහනහිනම් ඉන්න මෙහෙම. මේ ලෝකයේ මනුස්සයකුට උදාකරගන්ඩ පුළුවන් ඉහළම පරම සැපත ඉහළම පරම වටිනාම දේමුකද. ඒයි තේරුම් ග. යමෙක් මේ දුකින් මිදී නිදහස්වීමයි මේ සත්‍යයාට උදාකර ගණ්ඩ පුළුවන් ඉහළම පරම තත්වය ඉහළමදී. ඒකන අපි තේරුම් ගණ්ඩ ඕන කොහොමද මේක උදාකරගන්න. කොහොමද දෙ එ ත උත්පරි තත්වයටටත්වය ඒ ශ්‍රේෂ්ඨ ම තත්වට පත්වවෙන්නේ කොහොම. අන්න ඒ එක තමයි බුදු හාමුදුරුවෝ අපිට මේ මෙත්තා නුස්සතියෙන් පෙන්නලා දෙන්න. දැන් අපි දන්නම මේ සතරාපාය කිය එකක් තියෙනවා. මේ සතරාපායෙන් මිදී නිදහස් වෙන්ඩ මොකද කරන්නටුව. ආය සතරාපායේ නූපදින්ට නම්මකොද කරන්නටුව. කාටද ආය සතරාපාය උපතක් නැත්ති. යමෙක්. සෝතාපන්න පලට පත් වනොත් ඒ පුද්ගලයායේ සතරපාය උපදින්නේ ෑ ඒ පුද්ගිලයායි සතරපාය උපදින්න. එක නිසා අපි අර මෛත්‍රිය වඩනකොට කියනවා මම නිදුක්වෙත්වා කිය. ඒ නම් නිදුක්වෙන්නවා කියන්නේ මොකදද? දුකින් මිදී නිදහස් වෙනවා නිදුක්වෙනවා කියන්නේ මේ සතර අපාදුකෙ මිදී නිදහස් වෙනවා. සතරාපාදුකෙන් මිදී නිදහස් වඩනන් සෝතාපන්න පලේට පත්ය. ඒකස බුදු හාමුදුරුව පෙන්නල දෙන්නේ. අර විසමභාවනා ක්‍රමමයක් හමලත් නම් විසම මෛත්‍රියක් නෙමේ සමමෛත්‍රියයක්, සමමතක් මමත්, සියලු ලෝක සියලු සත්වයෝද. කිසිීම වෙනසක් නැතුව එක හා සමාන මට්ටමකට අරගෙනයිනවා. මමද සියලු ලෝක සියලු සත්වයෝද. එනම් මටත් සියලු ලෝක සත්වයන්ටත් මේ නිදුක් පෙන්ඩ පුළුවන් කොහොමද. සෝතාපන්න පලේට පත්වනොත්. ඒක නිසා අපි මෙත්තා අනුස්සතිය වඩන්න ඕනේයන්න එහෙමයි. මමද, සියලු ලෝක සියලු සත්වයෝද කොහොමද නිදුක් වෙන්්ඩෝනේ සෝතාපන්න මාර්ගඵලයේ නිදුක්වෙත්වා අන්න නිදුක් වෙන ක්‍රමය වෙන නිදුක් වෙන්ඩ ක්‍රමයක් නැත. සෝතාපන්න වෙන්ට ඕන එහෙම නං අයි සතරාපායි උපදින්නේ නැහැ සතරාපාදුකේ නිදහස් ඊඩ පස්ස පෙන්න්නල දෙනවා. අපි කියනවනේ මම නිදුක් වෙත්වා ඊට පස්සේ නීරෝගී වෙත්තු. ම මහනවා කොහොමද කෙනෙක් නිරෝගීවෙන්නේ. එහෙමත් නැතම් මංහානවා කොහොමද කෙනෙක් ්‍රෝගීවෙන්. කොහොමද කෙනෙක් රෝගීවෙන්. කොහොමද කෙනෙක් රෝගීෙන්. මොනාද රෝගීවෙන් හේතු. වෙන හ තුනැති කරනවා කියන නිරෝගී වෙනවාගේ. මේ කෙලෙස් නිසා කෙලෙස් නිසා රෝගී වෙනවා. අධ්‍යාත්මික වසයෙන් මේ රාගය දවේශය මෝහයෙන් අපිරිසිදු වෙනවා රෝගී වෙනවා. අර නිච්චයි සුකයි අත්තයි කියලා මේ සංසාර දිට්ටියෙන් මේ සංසාර රෝගය ඇති කරගන්න. එක තේරුග. එහනම් මේ රාගයන් දවේශයෙන් මෝහෙ මේ සිතා පිරිසිදු වෙනකොට නිකම් මේ බාහිරතියෙන්න කරජමය කාය අපිරිසිදුව වෙන. අපවිත්‍ර වෙනවා අපි ඒකට අර ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරුව පෙන්න ලදිහිපු එකසියාටක් රෝග ඇතිකර ගන්න. එහන අපි තේරුම් ගණ්ඩෝන මේ රෝගවලට මුළමොකද්ද කිය. අපේ සිතේ මේ උපදින කාමරාග පටිග්ග කියන සංයෝජනතික සරලවකිව්ව රාගය දවේශය. රද. රාගයෙන් බැඳිබැඳී දවේශයෙන් බැඳි බැඳී අපි අපේ සිත්ත අපි රිසිදු කරගන්න. මේ රාගය දවේශය, මෝහය තමා අපේ සියලු රෝගවලට මුල සංසාර රෝගයටත්, ඒ කරජමයකායේ හැදන රෝගවලටත් හැබැයි බුදුහාමුදුරුව පෙන්නල දෙන්නේ ඔය කරජමයකායට හැදින රෝග සුව කර ගණ්ඩ කියලද සංසාර රෝගය සුව කර ගන්න. මොකොද කරජමයකායේ මොනරෝග සුව කළත් වැඩක් නැහැ. සංසාරරෝගය තියෙන තාක් කල් අපි කරජමයකායන් හදනෝ. ඒයි තේරුම් ගන්න. එකනිසා ගිරිමානන්ද හාමුදුරුවන්ට ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරුව මොනරෝගය සුව කරගන්න හැටි ද කියලා දෙන්නේ. සංසාරරෝගය. කරජමය කාට රෝගයක් හැදිලා තියෙනවා කියලලායි ආනන්ද හාමුදුරුවෝ කියන්නේ හම බුදු හාමුදුරුව ප්‍රතිකර්ම කරන්න. සංසාර රෝගයෙන් විදී නිදහස් වන්න එ අපි තේරුම් ගඩොන කෙනෙකුට නීරෝගී වඩ පුළුවන් හෙනක් කොහොමද. අර මේ සිතේ උපදින කාමරාග, පටිග තුනීකලො තමයි අඩුමතරමයක නිරෝගීවෙන්න පුළුවන්. එකයි තේරුම් ගැනවා. එහෙනම් කෞුද මේ කාමරාග පටිග තුනී කරපු පුද්ගලය එයාට තමයිකිවේ සකදාගාමී කියලා. එන යමෙක් සකදාගාමී තත්ත්ට පත් වන මොකද කරන්න පුළුවන් මේ කාමරාග පටිග තුනීකිරීම නිසා නීරෝගීවෙෙන්ඩ පු. හෙ අපි තරු ගණ්ඩෝනා මම ද සියලු ලෝක සියලු සත්වයෝද සෝතාපන්න මාර්ගඵලයෙන්. නිදුක්වෙත්වා සකදාගාමී මාර්ගඵලයෙන් තමයි නීරෝගි වෙඩ පුළුවන්. රැං අපි කියනවා මම නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා සුවපත්වෙත්වා. මමහනවා කොහොමද කෙනෙක් සුවපත්ව ඉන්න. ඇ? සපත්ෙන් මේ ප්‍රෘථගජන පුද්ධිලයා මොකද්ද මේ සුවය කියලා දකින්නේ. මකද පෘතක්්ජන පුද්දිිලයා යට තියෙන සුවය. ආමිසය. ඔහු අරක්ක තුකරගන්න කොට අල්ලගන්නකොට මගේ කරගන්නකොට උපාධානය කරගන්නකොට ඔහු වේදනා තුනක් විඳීනවා. සුකවේදනා, දුක්කවේදනා, අදුක්ඛමසුකවේදනා මෙන්න මේ වේදනාතුන ආමිසයක් කරගන්න ආස්වාදයක් කරගන්න. ඒක තම අයුහුගේ සුවයි. හැබැයි දැම් මේ කාමරාග තුනී කරලා, ඊට පස්සේ කාමරාග පටිග කියන සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම යමෙක් ප්‍රාහණය කළොත් තව දුරටත් කාමරාග පටිග නැත්තන්, ඒ පුද්ගලයා හිෙනම් මොකද වෙන්නේ. අර නිරාමිසසුවය විඳිනවා. එහෙ අගොහොත් අවදුරට මොකද කරන්න ඇත්ති. අර ආමිසසුවයක් විිඳන්නේ නෑ. අර ඇසකණනාසය දිවකයමන ඇසකණනාසයේ දිවකයමන කියන ඉස්පර්ෂ ආහිතන හයට රූප ඉස්පර්ශවීම නිසා අර පෘතජ්ජනයෙක් විඳින කාම, ආමිස කාමසුවය විඳින්නේ නෑ අන්න එකයි තීරුම්ගන්නුව. අන්න එහිනං ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා නිරාමිස සුවයක් විඳින්ඩ අධ්‍යාත්මික වසයනුත් ඒ කියන්නේ අර සංසාර රෝගයක් ඒ වගේම මේ කරජමයකායට හැදින රෝගවලිනුත් නිීදහස් වෙන්. ඒට නම් වේ කාමරාග පටික කියන සංයෝජන දෙක උදුරලදාන්ට වන අන්න එහෙමනාම් සැබෑවිදිහටම සුවපත් වෙන්ඩ පුළුවන්. ඒකනිසයි බුදු හාමුදුරුව අපිට පෙන්නල දෙන්නේ අනාගාමී පලයෙන් තමයි කෙනෙකුට ඇත්තටම සුවපත් වෙන්ට පුුවන්. සුවපත් වෙන්ඩ පුළුවන්. ඒ වගේම බුදු හාමුදුරුව පෙන්නලා දෙනවා, මේ සියලූම දුකෙන්, මේ සංසාරදුකෙන්. මිදී නිදහස් වෙන්ඩනම් මොකද කරන්ටු. ඒකට නම් අරිහත් පලයට පත්වෙන්ට ඕන. යමක් අරිහත් පලට පත් වනොත් සංසාරදුකෙන්, සියලුදුකෙන් මිදී නිදහස් වෙනවා. අර සබ්බදුක නිස්සරන්. ඇැ සෝතාපන්න වනොත් මොදුකෙන්ද නිදහස්. සතරාපාදුකෙන් නිදහ. අරිහත්තුනොත්? සියලු දුකෙන්මිදී නිදහස් වෙනවා ආයි උපතක් නැත්ත ජාතිධම්මනය ජරාධම්මනය විහදිධම්මනය මරණදම්මනෑ දුක්ක දෝමනස්ස සෝක පරිදේව උපායාසා, සියලු දුකෙන් පැවැත්මයෙන් මේ දුක් පැවැත්මේ නිදහස. එහන අපි තේරුම් ගණඩෝනා අරිහත් පලේට පත්තුනොත් තමයි මේ සංසාර දුකෙන් සියලු දුකෙන් මිදී නිදහස් වෙන්ඩ පුළුවන්. එක් අපි තේරුම් ගණ්ඩෝනා. බදුහාමදුදුව පෙන්නල දෙන්නේ නිදුක්වෙඩ, නීරෝගි වන්ඩ සුවපත් පෙන්ඩ දුකින්මිදෙන්න්ඩ කෙළේ කියන්නේ සෝතාපන්න පලට පත්වෙන්ඩ, සකදාගාමී පලට පත්වෙන්ඩ, අනාගාමී පලේයට පත්වෙන්ඩ, අරිහත් පලට පත්වෙන්ඩ එහෙම වුනොත් තමයි, ස්ෝතාපන්න වුනොත් තමයි නිදුක්වෙඩ පුළුවන්, සකදාාමිතත්වට පත්වනොත් තමයි, නිරෝගීවවැන්ඩ පුුවන්, අනාගාමි තත්වට පත්තුනොත් තමයි සුවපත්වෙන්ඩ පුළුවන්, අරිහත් පලේට පත්තුනොත් තමයි දුකෙන් මිදී නිදහස්සු. මටත් සියලු ලෝක සත්වයාට. අන්න එහෙම නං අන්න එදාට පුළුවන් මටත් සියලු ලෝක සත්වයාටත්. පරම නි්බානසුවයෙන් මඟපල ලැබුවත් අරිහත් පලේට පැත්තුවොත් තමයි මේ නිබ්බානය පරිපූර්ණ කරගැන් පුළුවන් එකතේරු ගැන්ඩුව. අ එෙහෙම උුණොත් තමයි මේ පරම නිබ්බානසුවයෙන් සුව පත්වඩ පුළුවන්.හි අපි තේරුම් ගණ්ඩෝන මේ අරිය මෛත්‍රිය බඩන්්ඩෝන කොයි වෙලාවටද. මං මෙහ මහනවා. මේ අයට තරහායන්නේ කොයි වෙලාවටද. ඔපිස්සකට යති තරහයනවද. ස්කෝලේ ජි තරහායනවද, වැඩට යනෝට තරහායනවද ගෙදරරින්නකට තරහාාවෙන යනවද ආ. සරහායන්ද එන වෙලාවටයි මෛත්‍රිය වඩන්ට ඕන. ඒකයි බුදුහාමුදුරුව අර කුඩා රාහුල හාමුදුරුවන්ට කියල දුන්නේ. මෙත්තන් හිතේ රාහුල භාාවනම් භාවයතු ව්‍යාපාදූ සෝ පහිස්සති. මේ දවේශ සහගත සිතක් දවේශය උපදින්ඩේ එන කොටයි මොකොද කර් ඕනේ. මෛත්‍රිය වඩන් ඕන. ඒවගේ බුදුහාමුදුරුව පෙන්නල දෙනවා මේ අරිය මෛත්‍රීිය පැතිරවීම මේ පුද්ගලයෙකුට කරගණ්ඩ පුළුවන් අර මහත්ඵල මහත් ආනිසංස පිළිවෙලේ දෙවැනි තැනට තියෙන පින්කම්. කොච්චර වෙලාවදදමි අරිය මෛත්‍රය පතුරුවන්ඩ කියන්නේ මල් සුවඳක් දැනෙන තරම් වෙලාවා. මල් සුවදක් දැනෙන තරම් වෙලාවා. එකන අපිට ද්වේෂයක් උපදින්ඩ එන්න කොට අපි මොකද කරන්නටුවන්. මෛ්‍රී ආරිය මෛත්‍රිය වඩටන්න ඕන. කොහොම දරිය මෛත්‍රිය වඩන්න එහෙනක්. මමද සියලු ලෝක සියලු සත්වයෝද, සෝතාපන්න මාර්ගඵලයෙන් නිදුක්වෙත්වා, සකදාගාමී මාර්ගඵලයෙන් නීරෝගි වෙත්වා, අනාගාමී මාර්ගඵලයෙන් සුවපත්වෙත්වා, අරිහත් මාර්ගඵලයෙන් සංසාරදුකින් මිදෙත්වා මමද සියළුලෝක සියලු සත්වයෝද පරම නිබ්බානසුවයෙන් සුවපත්වෙත්වා. අපි මේ මෛත්‍රිය? ඒෙව්වට හරින්නේ මේකම කොද කර්ඩෝන වඩන්ඩෝන මේක පුරුදු පුහුණු කරන්නට එතුකොට අපිට තරහායන්ඩ කොච්චර වෙලාවක් යනවද තරහායන්ඩ කොච්චර වෙලාවක් යනව එහම් ඒ තරම් වීගයෙන් ඒ තරහාව පාලනය කර ගණ්ඩනම් ඒ තරහාව ප්‍රාහණය කරඩනම් ඒ තරම් වේගෙන් අපිම කොද කරණ්ඩෝනේ මෛත්‍රීසිත ජානිත කරගඩෝ. ඒක නිසා මේ මෙත්තා අනුශසතිය කියන්නේ බුදුහාමුිදුරුව අපිට පෙන්න ලදීප්පු සමත කර්මස්ථානයක්. ඒ වගේම මම අහනවා එහෙනම් දැන් මට මම යමෙකුට ඇත්තට මාදරෙ නම් ඒ පුද්ගලයාට උදාකරගන්න පුළුවන් ඉහළම තත්ත්වයමොකක්දහෙන ? සියලුදුකෙන් මිදී නිදහස් වෙලා අරිහත්ඵලට පත්වීමයි. අන්නේ එක ඉතේරු ගැ. නිසා මම දැන් මෙහෙම අහනවා අපිට දවේශයක් උපදීන්ඩ එන කොට එහෙනම් අපිම කොද කරඩෝන මෙත්තා නුස්සතිය වඩන්ඩුවන් මේක පුරුදු පුහුණු වඋනහම අපිට ඉක්මනයෙන් මෛත්‍රී සහගත සිතා ජනිත කරග්ඩ පුළුවන් ක්මනින් මෛත්‍රී සහගත සිතක් ජනතරගන්නඩ පුළුවන්. හැබැයි ඒ වගේම මේ සැබෑ මෛත්‍රීිය වඩන්ටනං අපි මේ බුදුහාමිදුරුවෝ දේශනා කරන හේතුඵලධර්මය අවබෝධ කරගණඩ. අන්න ඒ හේතු පලධර්මය අන්න ඒ යතහාර්ථය අවබෝධවීම තුළින් තමයි තමාටත් සියලුලෝක සත්වයාත් මේ දුකක එලිලා එබිලා ඉන්නවා කියන එක තේරුන් ගණ්ඩ පුළුවන්. අන්න එහෙම වනොත් තමයි සැබෑ මෛත්‍රී සහගත සිතක්? ජනිත කරගන්න පුළුවන්. ඒ වගේම මම අහනවා එහෙනම් අපිට ද්වේසයක් උපදණඩෙනකොට මෛත්‍රිය වඩලාවිතරක් ඇත්ද. බුදුහාමුදුරුවෝ කියනවා මෛත්‍රිය වඩ ලාවිතරක් මදි. ඒක සමත කර්මස්ථානයක්. අර උපදින්ලාාපු ද්ේෂය සමතයකට පත්වෙනවා. හැබැයි ඒ ගමම් ඒ ද්වේශය උපදිින්ඩ හේතුව මුල් හේතුව හොයන්ටු. න්න ඒ මුල බුදුර ලදාණඩුවඕන. ඒකට නම් බුදුහාමුදුරුව කියනවා විපස්සනාව වඩන්ට කියලා. මොකක්ද බුදු හාමුදුරුව විපස්සනාව කියල පෙන්නල දෙන්නේ. මරනානුස්සතිය මේ අනිච්චන් දුක්ඛහම් විපරිනාම දම්මන් කියන යතහාර්ථය මෙිනෙහි කරන්නට ඕ. අනිච්චන් දුක්කම් විපරිනාම දහම්මන් කියන යතහර්තය හෙවත් මේ අනිච්ච සඥාව වඩන්ට ඕන. මේ ආනිසංස පිරිිවෙලේ මනුස්සෙප්ට කරගණ්ඩ පුළුවන් ලොකූම වැඩීම ආනිශංසතියන පින්කමමොකක්ද. ආනිච්ච සංඥාව ඒක නිසා බුදුහාමුදුරුව අපිට පෙන්නල දෙනවා අපිට අවස්ථාවක් උදාාවෙනවා මේ ලෝකයේ ලොකුම පින්කම් දෙක එකවර කරගන්ඩ. අනිිචච සංඥාව ඩන්න කොච්‍ර වෙලාක් යනවාද. හ මසුරු සෑනක් මෙහම ඇඟිලි දෙකක් එකට බද්ෙන තරම් වෙලාව. ම මෛත්‍රී වඩන්නගොච්චර ලාවක් යනවද? මල් සුවන්දක් වැඩෙන මොහොතක් මොහොතා. එහෙන අපට මේ ලෝකයේ තියෙන ලොකුම පින්කම් දෙක කරගඩ පුළුවන් කොයි වෙලාවටද. ඇ? දවේසයක් උපදිින්ඩයෙනකොට. අන්න ඒ වෙලාවට පමණයි අපිට මේලෝකී තියෙන ලොකුම පින්කාම් දෙක එකවර කරගන්න පුළුවන් දේසයක් උපදිින්්ඩයනක අපපුද කරන්න ඕන. අරිය මෛත්‍රිය වඩන්ඩඕන, ඒ ගමම්ම අනිච්ච සංඥාව වඩන් ඕන. අනිච්චන්දුක්කා විපරිනාම දම්මන් මෙනෙහි කරලා ඒ දේශය උප හේතුවෙච්ච මුල, උදුරලා දමන්ටෝ. ඒයි තීරුම් ගන්නු. ඒක නිසා යමෙක් මෙන්න මේ ආකාරයට දවේශයක් උපදිණඩෙනකොට මෙත්තානුස්සතිය වඩලා මරනාානුස්සතිය වඩලා ඒකයන්නේ සමතය විපස්සනාව යුගනදදව නිවැරදිව වැඩුවා නම් දැම්මොකද වෙන්නේ. අර උපදිණ්ඩාපු ද්වේශ බීජය උදුරා දමනවා. ඒකට කියනවා බුද්ධානුස්සතිය කියලා.. අපි සමතවි පස්සනා නිවැරදිවත් ප්‍රායෝගෙකවත් යුගනද්දවත් වඩනකොට බුද්ධානුස්තතියමකොද වෙන්නේ. නිකම්ම වැඩෙනවා. මේ සමතවි පස්සනාව වැඩීමේ ප්‍රතිඵලය තමයි බුද්ධානුස්තිය. සපි තේරුම් ගණ්ඩෝන අපි පුරුදු පුහුණු වැඩෝනා දක්ෂේක් වෙන්ටෝනා අර ද්වේශය උපදින්ට එනකොට මෛත්‍රී සහගත සිතක්. ජනිත කරගඩුවන මෙත්තන් රාහුල භාවනම් භහාවෙහි, මෙත්තන් හිතේ රහුල භාවනම් භාවයුතු ව්‍යාපාදෝසෝ.